ආයිබෝන් කියලා පිළිගන්නවා එස්එල් ගගන බ්‍රෝ YouTube channel එකට මගේ මැනික් යාළු සහ රත්තරන් යාළු සියලු දෙනාම. ඔන්න යාළුවනේ අදත් මම ඔයාලට සුපිරි වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. මෙතන තියෙනවා යාළුවනේ දුඹුරු පාට ගල් කෑලි කීපයක්. ඉතින් මේ ගල් වල gold තියෙනවා කියලා මට පොඩි සැකයක් ඇති වුණා. ඒ නිසා තමයි මේ ගල් කෑලි කීපය මම අරගෙන ආවේ. මේ පාෂාණ කොටස් මට හම්බ වුණේ අඩි 20ක් විතර වගේ පොළව යටින්. මේ ගල් ටිකක් උණු වෙලා තියෙන ස්වභාවයක් තමයි පේන්නේ. මං ඉදිරියේදී ඔයාලට මේක zoom කරලා පෙන්වන්නම්. ඔයාලට දැක ගන්න පුළුවන් මේ ගල් පිහිරලා තියෙන ආකාරය. මේ වගේ පාෂාණ කොටස් ඔයාලටත් හම්බ වුණොත් විසි කරන්න එපා. ඒවා අරන් තියලා තියාගන්න. ඉතින් මේ වගේ ලෝහ එක වර්ගයක් විතරක් නෙමෙයි, රත්තරන් වලට අමතරව ප්ලැටිනම්, පැලඩියම් වගේ වටිනා ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා චෙක් කරලා බලලම තමයි හරියට තහවුරු කරගන්න ඕනේ. ඔයාලට මේ පේනවා ඇති මේ ගල් වල පාට ගල් පිහිරලා තියෙන ස්වභාවය ඔයාලට දැක ගන්න පුළුවන්. බලන්න දුඹුරු පාටට හුරුයි. දුඹුරු පාටට හුරුයි, නිකන් පිච්චිලා වගේ තියෙන ස්වභාවයක් තමයි මේ ගල් වල තියෙන්නේ. තවත් ඔයාලට මං පැහැදිලි වෙන්න චුට්ටක් zoom කරලා පෙන්නන්නම්. මේ පේන්නේ යාළුවනේ මේකේ සිල්වර් එකක් තියෙනවා. ඒ කියන්නේ රිදි, මේ නිකන් රිදි දිලිසෙන රිදි පාටක් පේනවා ඔයාලට. මේ පැහැදිලිව පේනවා ඇති ඔයාලට. ඉතින් මේකේ තැනින් තැන ලාවට වගේ රත්තරන් පාට දිස්සෙනවා. මම මේක අර ෆෝන් එකෙන් zoom කරාට ඒක පේන්නේ නැහැ. 10x එකකින් හරි 20x එකකින් හරි loop එකකින් තමයි බලන්න ඕන. මේ බලපුවාම සාමාන්‍යයෙන් පැල්ලම් පැල්ලම් වගේ තියෙනවා. ඒ නිසාම තමයි මේක මම අරගෙන ආවේ චෙක් කරලා බලන්න. මේ පාෂාණ කොටස් හරි බරයි, වෙන ගල් වගේ නෙවෙයි, මාර බරක් තියෙන්නේ. මේක මම චෙක් කරන්නේ අද ඇක්වරිගියා කිමිකල් එකෙන්. ඉතින් මම ඇක්වරිගියා කිමිකල් එක හදන වීඩියෝ එක දාලා තිනවා, ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් උඩ පේනවා ඇති කාඩ් එකක් දිස්සෙනවා. ඒ කාඩ් එක ක්ලික් කරලා ඇක්වරිගියා කිමිකල් එක හදා ගන්න විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. මේක අපි චෙක් කරනවා නම් අනිවාර්යෙන් පවුඩර් වෙන්න මේක කුඩු කරගන්න ඕනේ. මේකේ අමාරුම වැඩේ තමයි මේ පාෂාණ කොටස් ටික පවුඩර් කරගන්න එක. ඒක මොකක් හරි භාවිතා කරන්න උන ගල්වන් ගිරියක් හරි බ්ලෙන්ඩර් එකක් හරි. එහෙමනම් අපි මේ පාෂාණ කොටස් ටික හොඳට පවුඩර් කරගෙන බලමු මේකේ gold එක තියෙනවද කියලා. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. මේක දැන් කුඩු කරලා හලාගෙන ඉවරයි. දැන් මේකට එකතු කරනවා නයිට්‍රික් ඇසිඩ් එක. දැන් මේකට අපි එකතු කරගන්න වතුර ස්වල්පයක්. වතුර ටිකක් එකතු කරලා මේක හොඳට මඩ ගතිය යන්න හොද ගන්න ඕන.
දැම්මම් මේ සාම්පල් එකේ මඩගතිය සම්පූර්ණ යවලා තින්නේ. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. ඊළඟට අපි දැන් මේක වේල ගන්න යන්නේ. මේක වේලන ක්‍රමවේදේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට. මම වේල ගන්න භාවිතා කරන්නේ මෙන්න මේ වගේ මැටි වලින් නිර්මාණය කරපු පෑන් එකක්. ඉතින් මේකට තමයි මම මේ සාම්පල් එක දාලා වේල ගන්න යන්නේ. මේක වේලගන්නේ ගෑස් ලිපේ. ඔයාලට වෙනත් ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්, අවුවේ තියලා වේලගන්නත් පුළුවන්. මං සනිකව මේක කරන්න ඕන හින්දා තමයි මේ විදිහට ගෑස් ලිපක් භාවිතා කරලා ගෑස් ලිපේ තියලා මේක වේලගන්නේ. මේ සාම්පල් එකේ තියෙන වතුර ගතිය සම්පූර්ණ ඉවත් වෙනකම් මේක වේලගන්න ඕන. සම්පූර්ණම සාම්පල් එකේ තිබ්බ වතුර ගතිය දැන් අයින් වෙලා හොඳට වේලිලා තියෙනවා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මේ සාම්පල් එක විනාඩි 30ක්වත් අඩුමතරම තියන්න ඕන නිමෙන්න. නිමුණට පස්සේ තමයි මේකට භාජනයට එකතු කරලා කිමිකල් කවලම් කරන්න. ඊළඟට ඇක්වරගිය කිමිකල් එක තමයි මේ සාම්පල් එකට මම එකතු කරන්නේ. මේ වීඩියෝ එක බලන ගමන් පල්ලෙලා තියෙනවා subscribe button එක, ඒකත් පොඩ්ඩක් click කරන්න කියලා මම පුංචි ඉල්ලීමකුත් කරනවා. සාම්පල් එකට ඇක්වරගිය කිමිකල් එක එකතු කරලා විනාඩි 30කට පස්සේ තමයි මේ විදිහට mix කරලා කවලම් කරලා පෙරාගන්නේ. මේක පෙරාගන්නේ මේ ආකාරයට පුළුන් කෑල්ලක් පුනේලයකට ගහලා ඒ පුළුන් කෑල්ලෙන් තමයි පෙරෙන්නේ. දැන් අපි සාම්පල් එක පෙරාගෙන ඉවරයි. ඊළඟට අපි මේකට එකතු කරගන්නවා යූරියා. යූරියා මේ විදිහට ප්ලාස්ටික් කැන්දෙන් එකක් විතර වගේ තමයි එකතු කරගන්නේ. යූරියා වලින් වෙන්නේ මේකේ තවත් වෙනත් අපද්‍රව්‍ය තියෙනවා නම් අන්න ඒ අපද්‍රව්‍ය ටික විනාශ වෙලා යනවා. ගෝල්ඩ් එක තියෙනවා නම් ගෝල්ඩ් එක විතරක් ඉතුරු වෙනවා. ඊළඟට අපි එකතු කරගන්නේ පෙරස් සල්පේට්. මේ පෙරස් සල්පේට් එකෙන් හැඳි පහක් විතර වගේ තමයි මම මේ වෙනත් භාජනයකට දාගන්නේ. එකපාරම සාම්පල් එකට මේ පෙරස් සල්පේට් දාන්නේ නැහැ. වෙනත් භාජනයකට දාලා ඒකට වතුර ඇඩ් කරලා දිය කරලා තමයි සාම්පල් එකට දාන්න ඕන. මම හැඳි පහක් විතර වගේ තමයි මේ පෙරස් සල්පේට් එකෙන් මේ භාජනයට දාගන්නේ.
අපි දැන් මේකට වතුර සුවල්පයක් එකතු කර ගන්නවා. වතුර සුවල්පයක් එකතු කරලා තමයි මේක හොඳට දිය කර ගන්න ඕන. දැන් අපි මේ දිය කරගත්ත පෙර සල්පේට් ටික මේ විදිහට සාම්පල් එකට එකතු කර ගන්නවා. ඒකත් එකතු කරනකොට ක්‍රමානුකූලව හිමින් සැරේ පොඩක් දාලා බලන්න ඕන. සමහර වෙලාවල් වලට උතුරන්න බලනවා. පොඩක් දාලා උතුරන්නේ නැත්නම් ඔක්කොම ටික එකතු කර ගන්නවා. දැන් හොඳට මේක කවලම් කර ගන්න ඕන. මේ විදිහට කවලම් කරනකොට මෙන්න මේ ආකාරයට තමයි දිස්සෙන්නේ. කළු පැහැයෙන් තමයි gold තියෙනව නම් දිස්සෙන්නේ. කළු පැහැට නැත්තම් gold නෑ. කළු පැහැට තියෙනවා කියන්නේ gold තියෙනවා. ඔයාලට දැන් මේ පේන්නේ පැය 24කින් පස්සේ. පැය 24ක් තියලා තිබ්බන් පස්සේ gold dust එක පමණක් යට අඩියට බහිනවා. ඒ යට අඩියට බහලා තියෙන විදිය තමයි ඔයාලට මේ පේන්නේ පැය 24කින් පස්සේ. මේ පේන්නේ gold gold dust එක තමයි මේ පේන්නේ. එහෙමනම් මේ වීඩියෝ එක අද මම මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.